අදත් වෙනදා වෙලාවටම අපි ෆිසික්ස් පන්තියට ආවා. හැබැයි අපි අද ආවේ වෙනදා වගේ ඉඳගෙන ඉගෙන ගන්න නම් නෙවෙයි. අපි හැමෝම මේ එකතු වෙලා ඉන්නේ අමාරුයි කියලා හිතපු ෆිසික්ස් අපිට ලේසි කියලා ඔප්පු කරපු අපේ සර්ව හම්බ වෙලා ටිකක් කතා කරලා යන්න. හිතනවා ෆිසික්ස් කියන විෂය අමාරුයි ලේසි කියන එක සාපේක්ෂයි. මට නම් සාපේක්ෂව ෆිසික්ස් කියන විෂය අනිත් සබ්ජෙක්ට් දෙකට සාපේක්ෂව ලේසි. හේතුව මං හිතනවා මම සර්ගේ පේපර්ස් මුල ඉඳන් හරියට කරා. අනිත් එක පේසුරු ටික හරියට මුල ඉඳන් කරා. මගේ රෑන්ක් එක ගම්පා දිස්ත්‍රික්කේ 10 වෙනිය. ඒ වගේ රෑන්ක් එකකට එන්න නම් ෆිසික්ස් වල සිද්ධාන්ත කොටස් හැම එකක්ම, ඒ කියන්නේ හැම දෙයක්ම සිද්ධාන්ත කොටස් අඩුවක් නැර කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. අනුරස ඒ හැම සිද්ධාන්ත කොටසක්ම කිසිම අඩුවක් නැතුව ඉගෙනනවා. ඒ වගේම අපිට MCQ plan, essay plan කියලා ඒ paper එකේ ඒ කොටස් ලකුණු වල ලකුණු අඩු නම් ඒව හදාගන්න ක්‍රම හදලා දුන්නා. ඊට පස්සේ ඊට අමතරව practical වෙනම seminar දාලා අපිට සම්පූර්ණ practical complete කරලා දුන්නා. මම හිතනවා past papers උයි sir ගේ guest papers, final papers උයි කරන එක A level වලට සෑහෙන ලොකු උදව්වක් කියලා. වැඩ කරන වෙලාවට කාර්යක්ෂම වැඩ කරලා තියෙනවා. past papers කරලා තියෙනවා. sir ගේ paper class එකට ඇවිල්ලා ඒ ඔක්කොම complete කරගෙන තියෙනවා. අනුරාධ සර් ගේ class එකේදී theory sir හොඳට පැහැදිලිව කියලා දෙනවා. ඒ වගේම practicals වෙන විදියට sir explain කරලා දෙනවා. ඉතින් ඒ වගේම sir ගේ papers ගැන කියන්න ඕනේ විශේෂයෙන්ම final papers, guest papers ගොඩක් දුරට විභාග ප්‍රශ්න පත්‍රයට ගොඩක් දුරට සමීපයි. ඉතින් අපි final paper, guest papers ලියලා ගිහිල්ලා විභාග ප්‍රශ්න පත්‍රය ලියද්දී අපිට ඒක දැනෙන්නේ sir ගේම paper එකක් විදියට. අනිත් එක අන්තිම ටිකේදී අනුරාධ සර් voice messages දාලා අපේ motivation එක up කරලා තියාගත්තා. ඒක physics දවසේ stress නැතුව අපිට ඉන්න ගොඩක් ලොකු හයියක් වුණා. physics මන් දගින විදියට ලේසි වගේම අමාරු විෂයක් කියන්නත් පුළුවන්. මොකද physics වල සරල සිද්ධාන්ත වගේම සමහර තැන්වලදී සංකීර්ණ සිද්ධාන්තත් අමු වෙනවා. සංකීර්ණ කොටසත් සරලව ඉගෙනගෙන හොඳට ඔළුවට දාගත්තම මේ physics කියන්නේ ඇත්තටම අමාරු විෂයක් නෙමෙයි. දැන් වෙලාව හරි. අලුත් නංගිල මලිලත් ඇවිල්ලා. ඉතින් එයාලත් ඉන්න තැනම අපි යනවා අපේ සර්ව හම්බ වෙන්න. අපියදාවේ බොහොම ටික දෙනයි. අපි වගේ ජීවිතේ අමාරුම කඩේම බොහොම ලේසියෙන් පැනගත්තු අය තව ගොඩක් ඇති. අපිත් මේ නංගිල මල්ලිලා වගේම ඒ ලෙවල් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන මේ තැන්වලම ඉඳගෙන හිටියා. අපිට මතකයි. ඒ ලෙවල් ගැන කියන්න ඔයාලට රහසක් තියෙනවා නම් කාට හරි. මොකද මෙතන මේ ඉන්න රෑන්ක් එක මොකද්ද කියන එක මේ රෑන්ක් එක මෙතන රෑන්ක් එක එකක් තින්නවා දෙක ඉන්නවා හතර ඉන්නවා පහ ඉන්නවා හය ඉන්නවා ඒ ඔක්කොම ඉන්නවා. සහ මෙතන කොළඹ දිස්ත්‍රික්කෙන් ගත්තොත් ඒ කියන්නේ ඉංජිනේරින් අහුවෙන සමහර ලාට 100 ගණන් එහෙම රෑන්කුත් ඉන්නවා. ඒක වැඩක් නෑ. ඉංජිනේරි මෙඩිසින් සිලෙක්ට් කරනවාද කියන එක තමයි වැඩක් තියෙන්නේ. සතුටුයි හැමෝම දැක්කේකට මුලින්ම කියන්න ඕනේ. මම ෆස්ට් ആയി මම සර් කිව්ව විදිහට කොළඹ දිස්ත්‍රික්කෙන් මෙඩිසින් හම්බලා තියෙන්නේ මේ පාර. ෆස්ට් ആയി ළමයි හැටියට මම දන්නවා කොච්චර අපි එරෙනවද කියලා. මම ඒ කියන්නේ මුලේ ඉඳන්ම ඕගොල්ලන් පුළුවන් තරම් වැඩ කරගෙන යන්න. එතකොට අපි අනුරාධ සර් වුණත් දැන් එක එක පාඩම් වල වෙන වෙනම අපිට ගෙස්ට් පේපර්ස් අරවමි ඔක්කොම කරා. ඒ කියන්නේ එක එක දවස් අරගෙන ඒ දවස් වල යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. ඒ විදිහේ ගොඩක් ලොකු සපෝට් එකක් දුන්නා. ඕගොල්ලෝ
මේ ක්ලාස් එක තෝරගත්ත එකම ලොකු දෙයක් ඒක ක්ලාස් එකේදී මැට්‍රික් හරියට කරගෙන ඒ ටික කරගන්න කියන්නේ අර මේ පැත්තේ කියන්නේ ගෙන ගන්න පැත්තෙන් දෙන සපෝට් එක වගේම තමයි අනිත් පැත්තේ ඕගලට අර මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒ වගේ දේකදී දෙන සපෝට් එක තුබරේ වෙනම තියෙනවා කියලා ඕගල දෙකල් තියෙනවා ස්පෙෂල් මීටින් කියනවා අරව මේවා කියන්නේ හැමදේම මේ පැත්තෙන් දිනනවා අනිත් පැත්තේ ඕගලන්ට එක්සෑම්ස් ලං වෙනකොට වෙන වෙනම ප්‍රෝග්‍රෑම්ස් වගේක් යනවා කියන්නේ ඒ වගේ මාර සපෝට් එකක් තියෙනවා කියන්නේ ඕගලන්ට ඒක තාම තේරුමක් නැහැ එක්සෑම් ලියපුලා මේකෙන් හරි එහෙම අහලා බලන්න ඒගොල්ලන්ට කියයි ලොකු සපෝට් එකක් තියෙනවා දැන් ඔයාලා වගේම තමයි කලින් අවුරුදුල ළමයි මේ ක්ලාස් එක කලින් අවුරුදුල ඔහොම ක්ලාස් එකේ ඉඳන් ඉඳලා ඊට පස්සේ මේ ස්ටේජ් එකට ඇවිල්ලා සමහර අයලා කල කතා කරලා යනවා සර්ට් ඇවිල්ලා කියලා යනවා සර් අපි දැන් මේ ෆැකල්ටි එකේ එහෙම බලාගෙන හිටියා ඔයාලා දැන් අපි දිහා බලන් ඉන්නවා වගේම අපිත් එයාලා දිහා බලන් හිටියා මමත් සර්ගේ මොනින් තියරි ඇවිදින්න ඊට පස්සේ පේපර්ස් එහෙම ලියුවා එතකොට ඔයාලට සර්ව හම්බලා තියෙනවා කියන එතරම් ගම්පහින් ලොකු දෙයක්. ඒ කියන්නේ ගම්පහ ළමයි පන්ති යන්නේ එයාලා අයියලා කළ කියන ඒවට නැත්නම් කලින් ළමයි ගිහින් තියෙන විදිහට එහෙමනේ. ඉතින් ඔයාලත් ඒ විදිහට හරි කොහොම හරි සර්ව හොයන් තියනවා. කවනේ මම හිතනවා මගේ කතාවෙන් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා තමයි මම අද කියන්නේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ. ගොඩක් බාධකෙන් තියාවේ. එතකොට ඒ කියන්නේ අතාරින්න තිබ්බ අවස්ථාව ඕන තරම් තිබ්බා. මම අත හැරිය නැති ඉඳලා මම අද මෙඩිසින් ඉන්නවා. ඔතන ඒ කියන්නේ හැමෝටම තියෙනවා තමන්ගෙම කියලා කතාවක් කවුරුවත් නොදන්න සමහර විට. මම කියන්නේ ඒක කාටවත් කියන්න ඕනේ නැහැ. තමන් විතරක් දැනගත්තාම ඇති තමන් සාර්ථක වෙනකන්. මොන ප්‍රශ්න තිබ්බත් ඒක කවදාවත් නිදහසට කාරණාවක් කරගන්න එපා. මට මේ දේ නැහැනේ. මට කවුරුත් නැහැ. මට උදව් කරන්න කවුරුත් නැහැ කියන එක කවදාවත් ඔයාගේ ජයග්‍රහණයට ඔයාගේ මාවතට නිදහසට කාරණාවක් කරගන්න එපා. ඔයාලගේ ඔරල් රිසල්ට් එක මොකක් වුණත් කමක් නැහැ මේක කරන්න පුළුවන් මුලින් ඉඳන් හරියට වැට්ටික් කරගෙන යන්න එදා දවස් වැට්ටික් එදා කරන්න ඒ වගේම පන්තියට එනකොට පුළුවන් නම් කලින් දවසේ කරපු ටික කලින් දවසේ කරපු ටික නිකන් බලාගෙන ඉන්න නිකන් උඩින් උඩින් බලාගෙන ඉන්න සර් තියෙන ටික හොඳට කියලා දෙනවා ඒක මාර විදිහට තේරෙනවා ඒකත් එක්ක වැට්ටික් කරගෙන යන්න සුබවන්ත ඔයාලට ස්තුතියි ඒ බලාපොරොත්තුව සඵල කරගන්න හරිම තැනට ආපු එක ගැන අපිට දැන් කිසිම සැකයක් නැහැ. අනුරාධ පෙරේරා. ඔව් අපිට විශ්වාසයි. ඇකඩමික් එක වෙන දේවල් බැලන්ස් කරන්න. ඒ කියන්නේ තියෙන සංගම් අරමේව කරලා අත්දැකීමක් ගන්න ජීවිතේට. කලින්ම තමන් යන පාර තීරණය කරන්න. 1000කින් 992කට කරන්න බැරි වෙච්ච දේ කරන්න පුළුවන් නම් ඉස්සරහට ජීවිතේ ඕගලන්ට චැලෙන්ජස් නැහැ ඒක මතක තියාගන්න. ඒක ඔයාලට ඕනෙම චැලෙන්ජයක් ගොඩ දාන්න පුළුවන්. ඕක කරන්න පුළුවන් මොනසෙට ඕනෙම දෙයක් ගොඩ දාන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඕනෙම අමාරු තැනකදී ඒක මතක තියාගන්න. දිනල විතරක් ඉවර කරන්න. අනුරාධ සර් කිව්වේ එහෙමයි.